අදත් මම ඔයගන්ට අලුතින් වීඩියෝ එකක් අරගෙන ආවා මේ RJ45 කේබල් එකට මාකට් එකට ඇවිල්ලා තියෙන CAT6 කනෙක්ට් එක අලුතින් ඇවිල්ලා තියෙන මේක මේ කේබල් ටික ඉස්සරහින් තමයි මේ අලුතින් මේ ක්‍රිම්පින් ටූල්ස් එකෙන් කැපිලා යන්නේ අපි ඉතින් බලමු මේක කොහොමද අද හදාගන්නේ කියලා ඉතින් මේකේ අර තියෙන පිටිපස්සට එන මේ බූට් කවර් එක මම මේ විදියට එකටම ඇතුල් කරගෙන ඉන්නවා කේබල් එකට ඊට පස්සේ මේකෙන් මම මේ උඩ ජැකට් එක සාමාන්‍යයෙන් එක රවුමක් කරකෝලා ඇතුලේ කේබල් කැපෙන්නේ නැති වෙන්න මේ උඩ කවරේ අයින් කර ගන්නවා. ඉතින් මේ කෙන්දි සහිත මේකත් මම කපලා අයින් කරනවා. ඉතින් කේබල් ටික වෙන වෙනම දැන් මම වෙන් කර ගන්නවා එකින් එකට. මේ මැද තියෙන ප්ලාස්ටික් එකත් අයින් කර ගන්නවා මේ ඩිවයිඩර් ප්ලාස්ටික් එක. ඉතින් අපි කේබල් ටික එකින් එකට දඟර ගිහලා තියෙන කේබල් ටික දිග අරගමු. ඉතින් මේ කේබල් ටික ගොරොස් වින්දා මම මේ කේබල් ටික එකින් එක මේ විදිහට ඇදලා හදා ගන්නවා පිළිවෙලට. ඉතින් මම ඔයගලන්ට කලර් කෝඩ් එක මේකෙත් දාන්නම් ඔයාලා ස්ක්‍රීන් එකේ බලා ගන්න මේකටත් ඉන්නේ එකම විදිහට මේ orange white orange green white ඊට පස්සේ blue ඊට පස්සේ blue white ඊට පස්සේ green brown white and brown ඉතින් අපි මේ කේබල් ටික මැදලා වගේ මේ විදිහට හදා ගන්න ඕන මේ විදිහට ඔයාලත් පිළිවෙලට හදාගත්තට පස්සේ දැන් මේකේ ඉස්සරහට අපි මේ විදිහට මේ කපල අයින් කර ගන්න ඕන කතුරකින් හරි ඉතින් ඊට පස්සේ තියෙන්නේ මේ පින් එක පල්ලෙහාට මෙහෙම හිමින් සැරේ මේක මෙහෙම ඇතුළට මෙහෙම අපි ගාන්ට ඇතුළට මෙහෙම තල්ලු කර ගන්න ඕන. තව ගොඩක් මේක ඇතුළට යන්න පුළුවන් මෙතන මේ තද වෙලා තියෙන්නේ. උපරිම මේ ගාන්ට මේ උපරිම මෙතනට මේ පිළිවෙලට මේ ඉස්සරහටම එන්න පුළුවන් මේ කොනෙක්ට් එකේ. ඉතින් දැන් අපිට මෙහෙම මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ඔයාලට කේබල් ටික මෙහෙම පේනවා ඇති. ඉතින් මේ කේබල් ටික අපි කලර් ටික ආපහු අපිට මෙහෙම බලත ඒක හරිද කියලා මේ orange white එක orange white green එක ඊට පස්සේ blue color ඊට පස්සේ blue white ඊට පස්සේ green ඊට පස්සේ brown white ඊට පස්සේ brown ඉතින් කේබල් ටික මෙහෙම අපිට කොන්ෆර්ම් එකටම ඉතින් අපිට ඒක බලා ගන්න පුළුවන් මේ කොනෙක්ට් එකේ ඉතින් ඊට පස්සේ මේ තියෙන්නේ මේකට විශේෂම ක්‍රිම්පින් ටූල්ස් එක ඉතින් දැන් මම මේකෙන් මේ කේබල් ටික මේ ඉස්සරහ ටික මෙතනින් කපා ගන්නවා ඉතින් ඊට ඉස්සෙල්ලා බලන්න ඕන කේබල් ටික හරියටම මැදට ගිහිල්ලා තියෙනවා ඉතින් මේ විදිහට මෙහෙම ඉස්සරහට අරගෙන
මේ විදිහට දෙපාරක් වගේ මෙහෙම ප්‍රෙස් කරගන්න ඊට පස්සේ මේ එහෙම මේ කැපිලන්ටි කේබල් ටික ප්‍රශ්නයක් වෙන්න එක මෙහෙම කඩලා දැම්මට මේ මොකද මෙතනින් මේටි මේ දත් වගේ මේ ටික තමයි අපිට ගිහිල්ලා මේකට සෙට් වෙන්නේ අපේ ඩිවයිස් වලට. ඉතින් මෙහෙම තමයි මේ කේබල් එක හරියට හදාගත්තට පස්සේ ඊට පස්සේ දැන් අර අපි පිටිපස්සට දාගත්ත බූට් කවර් එක මෙහෙම ඉස්සරහට ගෙනහල්ලා මේම මේ විදිහට තියෙන්න ඕන. මේ විදිහට පිළිවෙලට මේකන සිල්ව කල වගේ තියෙනවා. ඒක ලස්සනයි. ඒ කනෙක්ට් එක ටිකක් පිළිවෙලක් තියෙනවා. ඉතින් අපි මේක බලමු දැන් අපි හදාගත්ත කේබල් එක වැඩ කරනවාද කියලා. ඉතින් 100 මේක 100%ම හරියට වැඩ කරනවා. මොකද කේබල් ටික අපි දැක්කනේ හරියට කැපෙනවා, ඉස්සරහට ඇවිල්ලා තිනවා, කිසිම වෙනසක් වෙලා නැහැ එතුලින් කියලා. ඉතින් ඒකින් අපි දන්නවා 100%ම මේක කොන්ෆර්ම් එකට මේ කේබල් කනෙක්ට් එක වැඩ කරනවා කියලා. ඉතින් ඕගොල්ලන්ටත් වෙනද පෙළින් අරගෙන ඕගොල්ලන්ගේ ඔෆිස් එකේ වැඩකට හරි ගෙදර වැඩකට හරි මේක ඉතින් යොදා ගන්න පුළුවන්.